ඇනබෙල් ඔයාලා මේ ෆිල්ම් එක බලලා ඇති මේ ෆිල්ම් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ ඇනබෙල් කියන බෝනික්ක වටා ඉතින් මේ ෆිල්ම් එක බැලුව කෙනෙක් නම් ඔයා දන්නවා ඇති මේ ෆිල්ම් එක කොච්චර බය හිතෙන ෆිල්ම් එකක්ද කියලා ඉතින් මේ ඇනබෙල් කියන ෆිල්ම් එක සත්‍ය කතාවක් මත පාදක කොටගෙන නිෂ්පාදනය කරලා තියෙනවා කියලා ඔයාලා දන්නවද ඉතින් අද මම කතා කරන්නේ මේ ඇනබෙල් කියන කතාවට පාදක වුණු සත්‍ය සිදුවීම ගැනයි ඉතින් මේ කතාව පටන් ගන්න 1970 වකවානුවේ ඩෝනා කියන්නේ හෙදියෙක් වෙන්න ඉගෙන ගන්න කුඩා දරුවෙක් මේ දරුවට දවසක් මෙයාගේ අම්මා බොනික්ෙක් ටැග් කරනවා ඩෝනා නැවතිලා ඉන්න තැනට එහෙමත් නැත්නම් එයාගේ නේවාසිකාගාරයට ඩෝනා මේ බොනික්ව අරගෙන යනවා මේ නේවාසිකාගාරේ ඩෝනා සමග එයාගේ යෙහෙළියෙකුත් ජීවත් වෙනවා මේදී ඩෝනා ඊටමත් අමුතු දෙයක් දකිනවා ඒ මේ බොනික්ක එක තැනක තිබ්බාම ටික වෙලාවකින් නැවිත් බලනකොට ඉන්නේ තවත් තැනක ඩෝනා මුලින්ම හිතන්නේ මේක එයාගේ යෙහෙළියගේ වැඩක් කියලා ඉතින් මේක ඩෝනා විතරක් නෙවෙයි ඩෝනාගේ යෙහෙළියත් දැකලා තියෙනවා ඒ වගේම රැට මේ බොනික්ක ඩෝනා දිහා බලාගෙන ඉන්නවා වගේත් දැන්නලා තියෙනවා මේ අතර මේ දෙන්නට මට උදව් කරන්න කියලා ලීබු කොලකැලී කාමරයේ හැමතැනම තිබිලා හම්බ වෙනවා ඉතින් මේ සිද්ධිය නිසා මේ දෙන්නම ගොඩක් බය වෙනවා ඒ වගේම මේ වෙන දේවල් එක්ක මේ දෙන්නට පොඩි සැකයකුත් ඇති වෙලා තියෙනවා මොකද මේ වෙන දේවල් විශ්වාස කරන්න අමාරු නිසා ඉතින් දවසක් මේ දෙන්නා ගෙදරින් පිට වෙනවා වගේ ගිහින් හැංගිලා බලන් ඉන්නවා මොකද්ද මේ ඇත්තටම වෙන්නේ කියලා ඉතින් මේ දෙන්න බලන් ඉන්න අතරවාරේ මේ ගෙදරට පිටින් කවුරුත් ආවෙත් නැහැ ඊට පස්සේ මේ දෙන්න ගේ ඇතුළට යනවා ඊට පස්සේ මේ දෙන්න දැකපු දෙයත් එක්ක මේ දෙන්නම් පුදුමයට පත් වෙනවා මොකද උදෑසන හිටිය තැන නෙවෙයි හවස වෙද්දි බොනික්ක ඉඳලා තියෙන්නේ ඒ වගේම help me කියලා ලියලා දාලා තිබුණු කොල කැලිත් කලින් දවසේ වගේම හම්බ වෙනවා මේ සිදුවීම් සියල්ලම මේ බොනික්ක වටා සිදුවෙන බව මේ දෙන්නටම පැහැදිලි වෙනවා මේ බොනික්කගෙන් ඊට වඩා කරදරයක් උනේ නැති නිසා මේ දෙන්න මේ සිදුවීම ගණන් ගන්නේ නැතුව ඉන්නවා එතකොට මේ ඩෝනාගේ යාළුවගේ නම තමයි එන්ජි දවසක් මේ ඇන්ජිගේ පෙම්වතා ඇන්ජිව හම්බ වෙන්න මේ නේවාසිකාගාරයට ඇවිත් තියෙනවා මේ ඇන්ජිගේ පෙම්වතා මේ බොනික්ක වරන් පුටුවක් උඩින් තියලා කියලා තියෙනවා මේ බොනික්ක මේකට නම් හරියන්නේ නැහැ කියලා ඒ ඩෝනවත් ඇන්ජිවත් කලින් සිද්ධ වුණු දේවල් ගැන කිසි දෙයක් කියලා නැහැ ඉතින් එදා ඇන්ජිගේ පෙම්වතා නිින්දට ගියාට පස්සේ හීනෙන් දැකලා තියෙනවා මේ බොනික්ක ඇවිත් පපුවට පහර දෙනවා ඉතින් මේ වෙලාවේ බය වෙලා නැකිට මෙයාට දැක් ගන්න පුළුවන් වෙනවා කවුරු හරි කෙනෙක් පපුවට ගහපු පාරවල් කිහිපයක් මේ සිදුවීමට මෙයාලා තුන් දෙනාම හොඳටම බය වෙනවා ඊට පස්සේ මෙයාලා කලබලයට පත් වෙලා මේ බොනික්කව ගිහින් වෙන තැනකට දානවා ඊට පස්සේ ටික වෙලාවකින් මෙයාලට ආයෙත් මේ බොනික්ක මෙයාලගේ කාමරේ ඉන්නවා බලා ගන්න පුළුවන් වෙනවා කොහොම හරි මේ සිදුවීම ගැන කලබලයට පත් වෙන මෙයාලා පල්ලියක භූතයන් සමග කටයුතු කරන පියතුමේ කමුවීම සඳහා පිටත් වෙනවා ඊට පස්සේ මේ පියතුමා මේ නේවාසිකාගාරයට ඇවිත් තියෙනවා මේ සිදුවීම ගැන සොයා බලන්න ඊට පස්සේ මේ පියතුමා දැනගන්නවා දැන්ට වසර කිහිපයකට කලින් හදිසි අනතුරකින් මිය ගිය ඇනබෙල් කියන කුඩා දැරියගේ භූතාත්මයා මේ බොනික්ක තුල ජීවත් වෙනවා කියලා මේ බොනික්කගෙන් මෙයාලට ලොක් කරදරයක් වෙනවා කියලා දැනගෙන මේ පියතුමා මේ බොනික්කව පල්ලියට අරන් යනවා මේ යන අතරමඟදී පියතුමා ගමන් කරන මෝටර් රථයේ බ්‍රේක් ක්‍රියා කරන්නේ නැතුව ගිහින් පියතුමා අනතුරකට ලක් වෙන්න ගිහින් තියෙනවා ඊට පස්සේ ශුද්ධ ජලය මේ බොනික්කගේ ඇඟට ඉස්සට පස්සේ මේ පියතුමාට පල්ලියට කිසිම කරදරයක් නැතුව යන්න පුළුවන් වෙලා තියෙනවා ඉතින් ඊට පස්සේ මේ බොනික්ක කෞතුකාගාරයේ රඳවලා තියෙනවා මේ හොල්මන් කතාව මිනිසුන් අතර ඉතාමත් ඉක්මනින් ජනප්‍රිය වෙලා තියෙනවා ඊට පස්සේ මේ බොනික්ක බලන්න මේ කෞතුකාගාරයට මිනිසුන් ගොඩක් ඇවිල්ලා තියෙනවා මේ බොනික්ක අල්ලපු අල්ලපු කෙනා ටික දවසක් ගිහින් අබිරහස් විදියට මිය ගිහින් තිබුණා ඒ නිසා මේ කතාව තව තවත් ලෝකේ පුරා ජනප්‍රිය වෙන්න පටන් ගන්නවා ඊට පස්සේ මේ බොනික්ක ආරක්ෂිත වීදුරු කුටියක රඳවලා තියන්න කෞතුකාගාරයේ කට්ටිය කටයුතු කරලා තියෙනවා අද වෙනකොට මේ බොනික්ක ගාවට අනවශ්‍ය ලෙස ලන්වීම තහනම් දෙයක් කොහොම නමුත් මේ කෞතුකාගාරයේ තියෙන භයානකම වගේම ප්‍රසිද්ධම වස්තුව ලෙස මේ බොනික්ක හඳුන්වලා තියෙනවා ඒ වගේම මේ බොනික්ක කොයි වෙලේ හරි පැනෙයි කියන සැකය නිසාම මේ කෞතුකාගාරයේ කට්ටිය මේ බොනික්කට විශාල ආරක්ෂාවක් පවා ලබා දීලා තියෙනවා ඒ වගේම 2014 වසරේදී නිර්මාණය වුණු ඇනබෙල් කියන හොරර් මූවියක නිෂ්පාදනය කරන්න පාදක වෙලා තියෙන්නේ මේ ඇනබෙල් කියන බොනික්ක වටා සිදුණු අබිරහස් කතා මාලාවයි ඉතින් මේ කතාව ගැන ඔයාලගේ අදහස මොකද්ද ඔයාලගේ අදහස අනිත් අයටත් දැනගන්න පහලින් කමෙන්ට් කරන්න යන්න ඉතින් යන්න කලින් මතක් කරන්නේ තාමත් ඔයා මාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න තවත් කෙනෙක්ට බලන්න share කරන්න තමතක් කරන්න එපා ඉතින් මේ වගේම වීඩියෝ එකකින් අලුත් දවසක ඔබව හමු වීමේ බලාපොරොත්තු වෙන අදට මම සමුගන්නවා එතෙක් රැඳී සිටින්න අප සමගම ඔබට සුබ දවසක්